අද ඇත්ත වශයෙන්ම අද මේ රට යන තත්ත්වය බලපුවාම අපට අහන්න හිතන්න අපට අහන ජනතාව අහන්නේ ප්‍රශ්නයක් තමයි රට කොයි වටද කියලා රට යන්නේ කොහාටද කියලා අපි තුන් දෙකේ ඡන්ද බලයක් අරන් දීලා මේ රට ගමන් කරන පැත්ත නිසි පැත්තට ගමන් කරන අපි බලය අරන් දුන්නා අද මේ රට කොහාටද යන්නේ කියන පරකේ තමයි මහ ජනතාව අපින් අහන්නේ ඒ නිසා පැහැදිලි අලුත් ආණ්ඩුවක් අලුත් ප්‍රජාවක් බිහි කරන්නට මේ හැම කෙනාගේම ඡන්දය දෙන්නේ කාටවත් නෙමෙයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට පත්මන අගමැතිතුමාට එවනම් අගමැතිතුමනි රට ඉස්සරහට ගෙනියන්න ඕනේ නම් සෞභාග්‍යමත් සැලැස්මක් උඩ මේ රට ඉදිරි ගෙනියන්න අවශ්‍ය නම් ගෝඨාභය ජනාධිපතිතුමාගේ සංකල්පයේ උඩ ඔබතුමා මැදිහත් වෙන්න ඔබතුමා මේ රටේ කෘතහස්ත දේශපාලනඥයෙක් ජනතාවගේ ප්‍රසාදයේ දිනාගත් දේශපාලනඥයෙක් ජනතාවගේ හදවත හඳුනන දේශපාලනඥයෙක් කෙලෙහි ගුණ ඉතින් ඉහෙරටම ගිය දේශපාලනඥයෙක් ඔබතුමා මා අනිත්‍ය ගැන කතා කරන්නේ නැහැ මෙන්න මේ ගුණාංග නායකයෙකුට තිබෙන්න වෙන ගුණාංග සියල්ලක්ම මහින්ද රාජපක්ෂ මැතිතුමාට තිබෙනවා එහෙනම් ඔබතුමා මේ වෙලාවේ මේ දිනෙන් දින අපසාදය කරා ගමන් කරන මේ රජයට දිනෙන් දින මහා කලකිරීම ස්වභාවයක් ප්‍රති ජනතාවට සෙතක් සබා දෙන්නට පුළුවන් අනාගතයක් ගොඩනගා දෙන්නට පුළුවන් එකම ආදරේ නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමයි මේක අපි හැමදාම ඔබතුමාට කියනවා මේක සැලකිල්ල දිනෙන් දින විනාශමකේ කරාගෙන මේ රට ජනතාවත් ආරක්ෂා කරලා දෙන්න පෙරමුණ ගන්න පෙරමුණ අරන් ඔබතුමා ක්‍රියාත්මක කළොත් රාජපක්ෂ පවුලත් වැජබෙයි රාජපක්ෂ පවුලත් ආරක්ෂා වෙයි මිනිසුන්ගේ ප්‍රකෝපය අපසාදය තුරන් වෙලා යයි එහෙම නොවුනොත් මොකද්ද වෙන්නේ අපසාදයේ දිනෙන් දින වැඩි වෙයි ජනතා කෝපයේ දිනෙන් දින වැඩි වෙයි ජනතාවත් පහරට බහින් දුර ඈතක් නොවේ රාජපක්ෂ වෞරත් මෙතනින්ම අවසන් වෙයි කියන එකයි අපේ විශ්වාසය එවන් තැනකට මග නොපාදා මහින්ද රාජපක්ෂ බැජතුමනි ග්‍රාමාර්ථ තුමනි නැවත වාරයක් මේ රට බාර අරගෙන මේ රට විනාශමුඛය කරා යෑම වඩක්කාලන කටයුතු කරන්න ජනතාව ඔබතුමා කෙරේ දැඩි විශ්වාසයක් තිබෙනවා දැඩි ඒ විශ්වාසය කඩාකප්පල් කරන්න එපා ජනතාව තුළ ඉච්ඡා බංගත්වයක් ඇති කරන්න එපා අගමැතිතුමනි ඔබතුමාට තමයි මේක පහතෙන් කරන්න පුළුවන්කම තිබෙන්නේ ඔබතුමා ජයග්‍රහණය කරන්න ආණ්ඩුව ජයග්‍රහණය කරන්නට රට දිනමන්නට කැපවෙච්ච මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට ඉල්ලාත් වෙන්න කියනවා නම් මේ මහජන කැමැත්තක නැතිව පත් වෙච්ච චීට් එකෙන් පත් වෙච්ච තුණ්ඩුවකින් පත් වෙච්ච මැති ඇමතිවරුන්ගේ අයිතිය මොකද්ද කියන එකයි අපි ප්‍රශ්න කරන්නේ එවැනි තැනකට මේ රට ඇද දාන්න එපා අගමැතිතුමනි රට බාර ගන්න ජනතාව බාර ගන්න ගොයෝ ටික බාර ගන්න රට ගෙන අපි ඉල්ලීම එවසෙම මෙතෙන්ද අපිට කියන්න තිබෙන්නේ අපේ මාදුලාවේ සෝපිත හාමුදුරුවෝ කියපු වචනයක් තමයි එක මිනිස්සෙකුට මේ රටේ බලය දෙන්න එපා ඒක රට විනාශයක් වෙන්න පුළුවන් මේ අද වෙලා තියෙන්නේ ඒකයි එක මිනිස්සෙක් කරා මේ තුනෙන් බලය දීලා ඉවරලා වෙන මේ විදිය බලලා කෙරෙන්නේ අපි කියන විධායක බලයක් ඉඳ ජනතාවට හැකියාව තිබෙනවා ජනතාව කෙරේ ආදරයක් තිබෙනවා නම් ජනතාව ආරක්ෂා කරගන්න එතුමාට කැපවීමක් තිබෙනවා නම් එතුමාට පුළුවන් අපේ ගම්මන්පෙළ ඇමතුමක් පෙළ ඉන්දර මිල විහිළු නැග්ගත් මේරාවි කරන්න එපා මේරාවි කරන්න එපා ජනතාව අපසාදිය අපිට වැඩි වෙනවා ගම්මන්පෙළ කියලා කතා කරලා කියන්න ඒකයි විධායක කියලා කියන්නේ එහෙම නැත්නම් විධායකකම ඇති වැඩකුත් නැහැ දැගමෙන් අපේ මම කියන්නේ තෝපිතාවරංග මතේ මමත් ඉන්නේ අපි ආණ්ඩු හැදුවා ආණ්ඩු කෙරෙව්වා අමෙතකින් ගන්න අපි ආණ්ඩු හැදුවේ නැහැ දුරුගන්න අපි ආණ්ඩු හැදුවේ නැහැ රට හදන්න අපි ආණ්ඩු හැදුවේ එවනම් මේ ආණ්ඩුව බඩේට පත් වෙනකොට මේ රට ජීවිත ආකාරයට කෑලි උතුරන්නේ නැතුව කේකේ සංවිධාන ගොඩනගලා ඒවට මෙයා බාර දෙන්නේ නැතුව අපි ලබා දුන්න අපි රට අපිට ලබලා දෙන්න එහෙම නැත්නම් ඉදිරියේදී අපිට සිද්ධ වෙනවා සංඝ වෙදගුරු ওই කම්කරු 56 විප්ලවයේ වගේම මේ කණ්ඩායම ඒකරාපි කරලා 56 විප්ලවයක් නැවතත් මේ රටේ ඇති කරන්නට මං හිතනවා मेरा महा संगरत्म प्रबुद्ध जनता आंडूटाई එතකොටම දැන් ඒ සාකච්ඡා වලට අපි අහුම්කම් දීලා බලා ගියාගෙන යනකොට ඉදිරිය අපට තීර වටිනාක් දෙන්න බැරි කමක් තියෙන අපේ රට කොහෙන්ද නතර වෙන්නේ කියලා අපේ රට මීට පලා බිරිඳ වෙයිද කියලා අපි දර දැඩි සැකයක් දෙනවා ඒ වල ඒ ප්‍රවෘත්ති ආනකොට දැන් මොකක් අපවද මේ ඉන්දන ටික මේ එන්නත එන්නත එන්නතවත් නිසියාකාරව මහා ජනතාවට සතුරු වෙන ඉදි මේ දෙන්න ක්‍රම වේදයක් තවම හොයාගන්න නැහැ නේ දෙකෝටි 40 ලක්ෂයක් ජනතාව ඉන්නවා
ඔය ජනතාවගෙන් ඉන්දන මේ මේ එන්නතර හිමිකම් ඇති කෝටි එකහමාරක් අතර ඉන්නවා කෝටි එකහමාරක් ජනතාව ඉන්න මේ මොහොතේ අපේ බලධාරීන් කියන්නේ මොකද්ද අදත් ගුවන් යානෙන් 65000ක් ගෙනාවා ඊයේත් ගුවන් යානෙන් මිලියනක් ගෙනාවා තවත් මිලියන 10ක් එන්න ඉන්න ඕකද උත්තරේ ඕකද උත්තරේ ජනතාවට මේ පිළික ගෙනල්ල මෙලි ගහලා ඉවර කරලා ඉවර කරලා ජනතාවගේ තිබෙන හදවතේ තිබෙන සැකය දුර කරන්න ඕනේ අද ජනතාවගේ අපි කියන්නේ මේ එන්නත විදීමෙන් කොරෝනා තුරන් වෙන්නේ නැහැ ඒක බොරු කතාවක් එන්නත විදීමෙන් අර වැලකේ පැතිරේ යෑම